ඉතින් කොහමද? රට පුරාම තිබි චන්ද්‍ර නීතියත් ඔන්න වෙනස් වුණා. බාරුත් ටිකින් ටික අරින පටන් ගත්තා. ඉතින් ඔගලන්ට නෝනලා විදියට පොඩ්ඩක් මේ දවස්වල කරදරේ ඇති. මහතුරුන්ගෙන් ඩෙවල් එහෙම හදලා දෙන්න කියලා, බයිට් එහෙම හදලා දෙන්න කියලා. මොකද බොන මහතුරු එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ට බයිට් හදලා දෙන්න ඕනේනේ. ඉතින් අපි ඒකට පුංචි අදහසක් අද ඉදිරිපත් කරන්න හිතුවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා හදමු අද රසම රස දැල්ල බැදුම. අද මම මගේ ගෙවස්සට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා මොන මේ පුංචි වැටකොළු කරලා කුත් තියෙනවා. තාම නම් මෝරලා නැහැ, තාම පොඩි. ඉතින් මම අද මගේ කුස්සියට ඕන කරන අමු මිරිස් කඩා ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ අමු මිරිස් පැලි. හැබැයි දැන් නම් ලොකුයි මේ පළදාවක් තියෙනවා. මේ ඔයාලට පේනව ඇති. පුංචි පුංචි කරල් ඇවිල්ලා තියෙනවා. දැන් ටිකක් මෝරලා මට අද කඩා ගන්න පුළුවන් තරමේ කරල් එහෙම තියෙනවා. මම ඉතින් ඔන්න මට උයන්න ඕන කරන ප්‍රමාණයට කරල් දෙකක් කඩා ගන්නවා. මේ තියෙන්නේ මිරිස්. මේ ඔයාලට පේනව ඇති. මේක අමු මිරිස් මත් නෙමෙයි, මේ පැරණියා මිරිස්. මේක මේ ගානට වගේ වෙන්න පැහැෙනවා. මේ අනිත් තියෙන පුංචි කරල්. මේ තියෙන්නේ ලොකු කරල්. ඉතින් මට මගේ කුස්සියට ඕන කරන ප්‍රමාණයට මං මිරිස් අද අරගෙන යනවා. මට ඉතින් ගෙදර උයන්න ඕන කරන ප්‍රමාණයට මෙම කරල් දෙක තුනක් කඩා ගත්තාම ඇති. මේ ඔයාලට පේනව ඇති. මේ තියෙන්නේ තක්කාලි. මේ තියෙන ගොරක තක්කාලි. තාම නම් පුංචි ගෙඩි. තාම පැහිලා නැහැ. අද මම හදන්න යන දැල්ල බැදුමට මට ඕන කරනවා කංකුන්. ඉතින් මං වගා කරපු මේ කංකුන් තියෙනවා. ඉතින් මට පුළුවන් මේකෙන් ඕන ප්‍රමාණයට කඩා ගන්න. ඉතින් මං අද හිතුවා මේ වගා කරපු පෝච්චියෙන් ඔයාලට කංකුන් අරගෙන මේ රසවත් දැල්ල බැදුම හදන හැටි කියලා දෙන්න. ඉතින් අපි අපේ මේ වගා කරපු කංකුන් ටික කපා ගමු. මේ තියෙන්නේ කැබලි වලට කපාගත්ත ලොකු දැල්ලෝ කිලෝ එකක ප්‍රමාණයක්. මේකට අපි සීසන් වෙන්න දාලා තියෙනවා මිරිස් කුඩු, කහ කුඩු, ඊළඟට දෙහි ඇඹුල්. ඒක දාලා අපි මේක හොඳට අතගාලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියන්න ඕනේ. පැය භාගයක් නැත්නම් විනාඩි 45ක් වගේ ප්‍රමාණයක්. මේ ඔයගලන්ට පේනව ඇති මේ කැබලි කපලා තියෙන ප්‍රමාණය. මේ වගේ කැබලි කපා ගන්න, මේ වගේ කපා ගත්තාම ඔයගලන්ට මේක බැදුම හදා ගන්න ලේසි. මේ තියෙන්නේ දැල්ලෝ. ඊළඟට අපිට මේක හදන්න තව අවශ්‍ය කරන මේ පහේ තමයි මේ ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස්, ඊළඟට මහදුරු. මේවා ලුණු නම් රස අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ගම්මිරිස් කුඩු අනිත් ප්‍රමාණය ටික මම උයනකොට කියන්න. මේ තියෙන්නේ අපි වත්තෙන් කපාගත්ත කංකු. ඊට පස්සේ මේ තියෙන්නේ බිලුණු, ඊළඟට තක්කාලි, සුදු ලුණු බිත් දෙක තුනක්, කරපිංචා, වතෙන් කඩාගත්ත වැරණිය මිරිස්, මේ තියෙන මල් මිරිස්. ඊළඟට අපිට ඕන වෙනවා තක්කාලි සෝස්, සෝයා සෝස්, විනාකිරි, පොල් තේ. අපි දැන් මේ දැල්ල බැදුම හදන්නයි යන්නේ. උන මුලින්ම අපි මැටි භාජනයක් ගන්න ඕනේ. මොකද අපි මේකට ඇඹුල් විනාකිරි එහෙම දාන නිසා මැටි භාජනයක මොකද මේක උයන්න පොල් තේ මේ සැහැදි තුනක් උඩු කරගන්නවා. මේකට සුදු ලුණු, කරපිංච දානවා.
Kulu tehendi kalak kitara mokada api ara dellum misrayanata denna nisa periya danna epa ඊට පස්සේ ගම්මිරිස් කුඩු tehendi ekak hari meka rasa anu ekatu karanna ඊට පස්සේ meka kavalan karala meka tel walata mahaduru tehendi kalak ekatu karanna වතුර ගතිය අඩු වෙලා ඉන්න. අපි දැන් ඊළඟට මේකට එකතු කරනවා අපේ මාළු මිරිස් ටික. මාළු මිරිස් ගන්න එක විනාඩියක් කලින් කරනවා. විනාඩියකට පස්සේ ගොනෙකට තක්කාලි එකතු කරන්න. ඔයගලන්ට පේනවා මේක ලස්සන පාටක් තියෙන කොළ පාට, කහ පාට, රතු පාට. මේ වගේ විවිධ වර්ණයන්ගෙන් තියෙනකොට ආහාර ඇත්තටම කන්න හරි ආස හිතෙනවා. කොසි බබාලා වුණත් හරි ආස හිතෙනවා මෙහෙම. පාට පාට දැක්කහම යාලට වෙන්දර කවා ගන්න අමාරු කෑම උනත් ඒගොල්ලෝ කනවා. ඉතින් දැන් මේකට එකතු කරන්න ඕන ලුණුයි මිරිස් කෑලි. බලමු මේකට දැන් මේ මිරිස් කෑලි මිසෙන්ලි එකක්. ඔබලු මේක රස අවශ්‍ය පමණට දාන්න. මොකද වැඩි මිරිස් කන්න එක අයින්නවා නම් පොඩ්ඩක් මිරිස් අඩුවෙන් දාන්න. වැඩි මිරිස් කනවා නම් ඔබක් වැඩි කරාර කමක් නැහැ. ගම්මිරිසුත් දාලා තියෙන නිසා කැලි මිරිස් ඔයාලගේ රස අනුව එකතු කරන්න. දැන් අපි මේකට ලුණු තාම දැම්මේ නැහැ. ඉතින් රස බලලා මේකට ලුණු එකතු කරන්න ඕන. ලුණු දානකොට හැමතිස්සෙම ඔයාලගේ රස අනුව ලුණු දාන්න.
දැන් අපි මේක තද ගින්දරේ තමයි මෙච්චර වෙලා අපි මේක තිපේ තියලා හැදුවේ. දැන් ඒ ගින්දර අඩු කරන්න ගොඩාක් මඩු නෙවෙයි මීඩියම් හීට් එකට ගන්න. ඊට පස්සේ මේකට සෝයා සෝස් මිස හැඳි එකක් දෙකට කරනවා. Kangkung ikut kerennya, deng medium heat teke tiennya api dello tika, api podat tapi gendera berikan no. Itu pasti api mengikat kangkung ikut kerennya, karena kangkung itu cuta kuatur gati tiennya, maka ini tak podat gendera berikan no, gendera berikan lah tamai kangkung tika, itu yang ikut kerennya. Nama nama kangkung tika ikut kerennya, nama ikut kerennya, maka ini wate, nama bau kangkung, ala tak pulang. Kontra podala, kangkung tika udin madana, ita pasi tika, bina adi deka tunak pagian perni kangkung tika melewena. Deng api, ready gindere, ne kangkung tika, ina kawalan karna, deng gindera dukaran nona, ita pasi, ne tika mema kawalan karna. Kalau baru kedai mar pasi godak pila, uyan nepa, itu pasi ukuran puluan, lip off karena, dengan mana, ini dalu bedu mana, plastik.